මහියංගනය සහ මිනිපේ යන ප්‍රදේශවලට පැවති උග්‍ර වනාලි තර්ජනයට විසඳුම් ඉල්ලමින් එම ප්‍රදේශවල ජනතාව ගෙවුණු දින කිහිපය තුළදී විරෝධතාවයන් නිරත වුණා. ඒ අනුව මෙලෙස වසර 10ක පමණ සිට මහවැලි ගඟ සිය වාසස්ථානයේ බවට පත් කරගත් වනාලි රංචුව පළවා හැරීම සඳහා මෙවැනි විට වනජීවී දෙපාර්තමේන්තුව විසින් දින 10ක මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ එච්.ජී. විමලතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් රන්දෙනිගල, හසලක, මාපා කඩවැව සහ ගිරන්දුරුකෝට්ටේ වනජීවී දෙපාර්තමේන්තුවේ අලි පාලන ඒකකයේ නිලධාරීන් ඒකාබද්ධවයි මෙම මෙහෙයුම ආරම්භ කර ඇත්තේ. ජාතික අපරාධයක් කිසිම දෙයක් වගා කරන්න නැහැ නේ බලන්න දැන් කොච්චර මේ පිටරට ණයවල ඉන්න මෙච්චර ණය බරින් ඉන්න රට කොයිද මේ වගා කරන්න කියලා බොරුවට මහලොකර මේ පාර්ලිමේන්තුව කතා කරන්නේ මේ මොනවත් නැහැ නේ මෙහෙ එන්න ඕන ඉඩම් වල හැටි බලන්න කේල් කාක් වගා කරගන්න මඤ්ඤොක් කාලයක් කන්න නැහැ දේශීය කිසි දෙයක් ඉස්සරහට සිංහල මිනිසුන්ට කන්න නැති යනවා වනාලි පළවා හැරීමේ මෙහෙයුම හඳකනාව ප්‍රදේශයේ සිට ආරම්භ කර ඇති අතර මෙවැනි විට වස්කමූ රක්ෂිතේ දක්වා වනාලි 20 දෙනෙකුගෙන් යුත් රංචුවක් පන්නා දමමින් සිටින බවයි වාර්තා වන්නේ මේ වෙනකොට වනජීවීක මිනිපේ වනජීවී කලාපේ නිලධාරී ඇතුළු ගම්වාසිකත් වෙලා රන්දේගල ඉඳලා කෙලින්ම වස්කමූ දක්වාම මේ දවස් 10ක මෙහෙයුමක ඇතන විශාල ප්‍රදේශ ගම්වාසී උදව් කරනවා අපිට මේ වෙලාවේ අතරම ක්‍රම මාධ්‍යයක් හැටියට මේ කරුණු කාරණා මයියංග ප්‍රදේශයේ මිනිස්සු වෙනුවෙන් හෙට රජයට කියලා මාධ්‍ය හරහා ලොකු සේවාවක් කරයි කියන කාරණේ මේ වෙලාවේ අපි සිහිපත් කරන එකට පුණ්‍ය මොදලා සිහිපත් කරන මේ වැඩසටහන අපිට සම්මත කළ දෙන්න යතුන හැම දිනකටම අපි මේ වෙලාවේ වනජීවී අමාත්‍යංශය අදාළ නිලධාරී හැම දිනකටම අපි සිද්ධාන්ත කරමු මෙතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් දිබුලකල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසි පිහිටි සිරිපුර පල්ලේගම ගම්මානී පිහිටි අනාරක්ෂිත වගනිදකට ඇද වැටීමෙන් වනාලියකු මිය කොස් තිබෙනවා. ඉතින් අලියට ක්‍රියාත්මකව කියනවා නම් ඉතින් මේ වගේ වෙන්නේ නැහැ. අලික මේ සතුජි මේ ආරක්ෂා වෙලා ඉතින් මනුස්සෙල්ලත් කරදරයක් නැතුව ජීවත් වෙනවා. ඉතින් අලියට තමයි මේකට හරියට මූලික වෙලා. අද වුණත් මේ සිද්ධිය වුණත් මේ අලියට හරියට තිබ්බනම් මේක මේ සිද්ධිය වෙන්නේ නැහැ. මේ ජීවිතත් විනාශ වෙනවා සතුන්ගේ ජීවිතත් දැන් මේ වෙන විනාශ වෙලා තියෙනවා. ඉතින් අපි බලධාරීන් ඉල්ලා සිටින්නේ ඉතින් මේ අලියටට හරිය විසඳුමක් ලබා දෙන්න කියලා ඉල්ලීම තමයි කරන්නේ. එමෙන්ම මෙම දිස්ත්‍රික්කයට අයත් මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළ මද්දකට හසු සිටි වනාලියෙකුගේ මද්ද ඉවත් කර එම වනාලියට ප්‍රතිකාර කිරීමට ගිරිතලයේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.